ජනප්‍රිය රංගන ශිල්පී හා ගායන ශිල්පී රොනිලේෂ් මහතා අභාවප්‍රාප්ත වූයේ ඔස්ට්‍රේලියාවේ පර්ත්ති පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වීම සඳහා ගොස් සිටියදී. ඔහු එම ප්‍රසංගයට සහභාගී වූයේ ජනප්‍රිය ගායන ශිල්පී මරිය සේල් ගුණතිලක මහත්මිය සමගයි. ඇය ඔහු ගැන මෙහෙම කියනවා. රොනිව මම ආශ්‍රය කළේ 1973 ඉඳලා. ඔහු සහ ඔහුගේ පවුල මගේ පවුලේ සාමාජිකයින් වගේ හිටියේ. රොනි කියන්නේ ඉතාම හොඳ මනුස්සයෙක්. ඔස්ට්‍රේලියාවේ සෙනසුරාදා තිබුණ ඒ සංදර්ශනයේ සාර්ථකව අවසන් කරලා පහුවදා මම මගේ මිතුරන් කිහිප දෙනෙක් මුණ ගැසෙන්න ගියා. රොනි යාගේ නෑදෑයෝ වගේක් හම්බ වෙන්න ගියා. ඒ දවස ආයෙත් අපි නවාතැනට ඇවිත් එකට රාත්‍රී ආහාරයක් ගත්තා. ඉන් පසුවම නිදා ගැනීමට කාමරයට ගියා. ඊ පසු දින යලිත් ශ්‍රී ලංකාවට යන්න සිය බෑග් සූදානම් කරමින් සිටියා. රොනි පළවෙනි වතාවට ඔස්ට්‍රේලියාවට ගියත් මාත් එක්ක. ඒ ගමනට මහේෂ් දෙනිපිටියයි පීටර් රොසයිරෝයි එක්ුණා. අවසන් වරටත් ඔහු ඔස්ට්‍රේලියාවට ආවේ මාත් එක්ක. මට ඒක ගැන ගොඩාක් දුකයි. ඇය තවදුරටත් සිය මුහුණ පොතේ ඇගේ ශෝකයේ කනගාටුව සටහන් කොට තිබුණේ මෙලෙසයි. මට අවදීමට අවශ්‍යයි මේක නරක හීනයක් කියලා. කරුණාකරලා ඔබට පුළුවන්ද මට කෝල් එකක් දෙන්න? ඔබ සාමාන්‍යයෙන් කතා කරන විදියට මාව අමතන්න හැකිද? ඔබේ ඒ ප්‍රියතම නම ෆැට්සෝ කියලා. කරුණාකරලා මට කියන්න ඔබ ඉතා ගැඹුරු නින්දක සිටින බව. මේ කතා කිසිවක් සැබෑ නැහැ. මට කියන්න මේ ඔබ රඟපාන චිත්‍රපටයක කොටසක් කියලා රොනි. ඒත් නෑ, මේක හීනයක් නෙවෙයි. මම නිදාගෙන නෙවෙයි, මගේ යාළුවා ගැඹුරු නින්දක. ඉතා සාමකාමීව සදාකාලික නින්දේ. ඔයා කොහෙද රොනි? ඔයා දැනගෙන හිටියද ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අය ඔයාට කොයිතරම් ආදරය කරාද කියලා? ඔයා දන්නවද මේ හැමෝම අඬන්නේ ඔයා වෙනුවෙන්? ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.